සදහැති සුපෙන්වත් ඔබ හැම දෙනාටමෑ සදහම් මසන්නට අදත් බෞද්්‍යයාරු පවාහිනිය සමකින් එකතුවන සුපෙන්වත් ඔබේ හිත සුවපිණස බෞද්්‍යහාරු පවාහිනිය බේපැහිති සන්නවෙතනය කරන දායකත්ව සදහම් දෙසුම මෙලෙසින් ආරම්ම කරන්නේ දැපත්න මේ යොතු ූ දේශනනා පෙෙනිුවෙන් ස්සිතු කළ වූ ආරාතනය පිළිගෙන දම්සභාමන්ට පේයට පැඩමකට පතාල පෝජනීය කෝරලයක්කම සරණතිස්ස පින්වත් ස්වාමින් හස්සේ අපිහැමදිනාම සාතුනතින් නමස්කානපෝරකෝ පිළිකණෙමු අවසරය පේහාමුතරුවනේ සාතු සාතුූ සාාතු. සදය පත්නේ අද බවෝතුම් ෝදේශනනා අබුදෙසා සේපුුණ්නිිකාමී දායකත්වය එකතු කරන්නේ ධර්මස්්‍රමණය කැමති ධර්මතානය කැමති මේ දමස් භාමණ්ඩ පේට පැමිණ සිටින සද හැතේ පෙන්වතුන්න සීලොමතෙන. නමෝතසස භගවෙතු අරහත්තු සභභධනමිසු අප අපපාටි හතඥානචාරස්ස. දස බලධරස චතුුවිසාර ජෙවිසාරදස්ස සබ සතුතුතමස දනමිසරස දමමරජස්ස දම්මසාමිස තතාාගතස්ස සnnyනු සම්මා සමබුද්බුදස්ස. नमोत भगवत अरात शमीष अपी हत ज्ञान चार दस बलधरस चचुवेशस शब सुतुतमस दमीस दम राज मशा සතාගර්තස්ස සබ්ඥුණුණු සම්මා සම්බුද්බුදස්ස නමෝතස්ස භගවතු වරහතු සබධමමිසු අප අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චචුවිසාර ජෙවිසාර දස්ස. සභභ සතුතුතමස්ස දමමිසරස්ස දමමරාජස්ස දමමසාමිස තතාගතස්ස සභබ්ඥුණු සම්මා සමබුද්දස්ස සද්ධර්මශරාවක කාරුණක ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානන් වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයා කරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා ආඩු බොහෝම පුංචි කොටස දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයශ්‍රවනය කරන්ඩි. එහෙම ධර්මශ්‍රවරය කර හම ලැබෙන අවවාද අනුශාසනා මෙලොව ජීවිතයට එකතු කරගෙන වඩාත් නිවැරදි, මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ ආයිති භවයකින් සැනසිලා අවසාන ප්‍රාර්ථනා කරන බෝධීෙන් අමාම හනිවනිින් සැනසෙන්ඩ මේ උතුම් කුසල ධර්මයන් හේතුවේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි. පන්නතුන අදද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගණඩ කල්පනා කළේ ධම්ම පද පාලියයේ සඳහන්වන උතුම් ගාථරත්නයන් දෙකක් අපේ බුදුරජාණන් වහන්සේ භාගිතු නොහසේ ළඟ නිතර නිතර බුද්ධ උපස්ථානයට පැමිණිච්ච එක තරුණ උපාසක මහත්ම කරමුණු කරගෙන තමයි මේ ගාථරත්නයන් දේශනාකොට වදාල. මලිලියා දුච්චරිත මච්චේරං දදතූ ම මලාවී පාපකා දම්මා අස්මිින් ලෝකයේ පරමර තතුෝ මලා මලතරන් අවිද්‍යා පරමල් මල ඒතන් මලන් පහන්තුවානයන නිම් මලා හෝතපුද් මේ ගාතාරත්නයන් දෙක මුලින් සෙහිපත් කළ විදිහෙට තරුණ උපාසක මහත්මය නිසා දේශනාකොට වදාළ ඊට සම්බන්ධ කාරණාවත් අපි කෙටියෙන් සාකච්ඡා කළු නිතර නිතර බුද්ධ උපස්ථානයට පැමිණෙන මෙ තරුණ උපාසක තැන පස්සේ කාලේ භාගිතු වහසේ මොුණගැහින්ට එන්නේ නැතුව හිටිය නැවතවතාව ඉතාම පස්සේ ආයෙත් පැමිණියා බුදුරජාණන් වහන්සේ ඇහුවා පහුගිය කාලේ ආවනෙත්තේ ඇයි කියල ඒවෙලාඇ සඳහන් කළා ස්වාමීනිි භාගිතුන් වහන්සේ මං විවාහ වුණ විවාහ වෙච්ච දවසේදල මගේ බිරිඳ අනාචාරයයන්න පුරුදු වෙලා ඒහින්ද මට ගමට ඥාතීන්ට හිීතවතුන්ට මව්පියන්ට මූුණ දෙන්න බැරුව ගියා මං ඒක හින්ද ආවිනය කියල. මේවෙලා බුදුරජාණන් වහසේ සඳහන් කළා උපාසකයේ පෙර පණ්ඩිතයන්ගෙන් අවවා දනුශාසන ලබල මෙවන් ගැටලු නිරාකරණය කරගෙන ආය එවන් ගැටුම් ඔලට නොගී ආය නැවත වතාවක් සංසාරය ඒවාගේ හැළහැපපීමලට ලක්වෙනවා. නමුත් පෙර පණ්ඩිතයන්ගේ අවවාද ලබල හික්මිච්ච බව මෙදා ආපහු බවයෙන් වැහිලහින්ද ඒ ගැන මතකනේ. මේ කාරණාව දක්වලා මේ තරුණයාගේ හිත හදන්ඩ අතීත කතාවක් දේශනා කළ භාගිතන් වහසේ දේශනා කරනවා පෙර දෙසාපාමුක් කියලා චාරිවරය කිටිය ඒ ආචාරිවරය ළඟ නතර නතර උපස්ථාන කරන තවත් අතවසි පුරුෂය කිටිය මේ කාරණාවතින අනභීරති කියෙන ජාතක කතාවේ. ඒ තරුණත් කාලයකින් පස්සේ ආචර්වයලඟට නැවිත් අතර වුණා නැවත කලක් ගත වෙලා ගුරුවරය හොයාගෙන ආවා එනකොට ගුරුවරය ඇහුවා පහුගේිය දවස් ටිකේම දැක්කෙ නේන කියල ඔහුත් සඳහන් කරනවා ස්වාමීණි මම විවාහවුනා ස්වාමීණී ගෙදර එක්කරග නාපු දවසේදල මගේ බිරිධාන ආචාරයනවා කාරණාව නිසාම මම ගෙදරින් බැහැට ගිය නෑ කොහෙවල් මේ මෙහෙම කරුණු සඳහන් කර හම දෙසාපාමක් ආචාර්වරයා මේ තරුණයාට සඳහන් කළා මේ ලෝකේ හැමෝටම සරුව සාධ වස්තු පහක්තිනෝ කියලා හැමෝටම සාධරණ මොනෝදේ ශමෝටම සාධාරණ වස්තු පළවෙෙන එක තමයි නානතුොට ඒ කාටවත් අහනං කරන්න බෑ මිනිස්සුත් නානව සමහරවෙලාට එතෙන්ට තිෙරිසං සත්තුත් බැලනානො හැමෝටම සාධාරණ ඉළකට අපි යනේන පාර මේ පාරේ අහවල්ල අයට යන්න බෑ කියල තහනම් කරන්න පුළුවන්කමක් නෑ හැමෝටම සාධාරණයි. ඉළකට ප්‍රජාශලාව මේ සාලාාවට රැස්වෙන් හාවල් ගමීඇය විතරයි කියල සීමාවක් සීමාවක් නෑ යන එන මගියන්ට පවා එතෙන්ට ගොඩවිඩ පුළුවන්. අනිත් කාරණ අාව තමයි පිනතින පානාගාරයේ මකද මේ පානාගාරය කියල කියන්නේ සුරා සැල ඒකත් කාටක් අහනක් නෑ. හැන්දැවට ගිහිල යාචකයෙක් මුදල්දීල සුරාව ඉල්ලුවත් යාචකයටත් ලැබෙන. රජරුව ිහිල්ල ඉල්ලෝ රජ්ජරුවන්ටත් ලැබෙන තහනමක් නෑකාටව එදට කාරණා හතරක් සඳහන් කළ හැමෝටම සරුව සාධහරණ පස්වෙනිි කාරණාව තමයි ස්ත්‍රයේ ඉස්ත්‍රයත් හැමෝටම සාධහරණයිගෙන සඳහන් කළ කවුද එහෙම සඳහන් කරන්නේ දෙසාපාමක් ආචාරිවරය එහෙම කරුණු දක්වලා මොහුට අවවාද කළා ඒ අවවාදයේ මනාව ඔහු හික්මුණඒ හික්මුණ නොහු හවස ගෙදර ගිහිල්ල එදා ඉඳලායි කවදාවත් තමන්ගේ බිරිදත් එක ගැටුම් ඇති කර ගත්තේ තමන්ගේ කටයුතුතික කරගෙන බොහොම නිහඬව හිටිය කාන්තාවකල්පනා කළා මගේ ස්වාමියයා දැන් හුඟාක් වෙනස් වෙලා හේතුවම කදද කියලා දැනගණ්ඩ ලැබුණා මම ගැන ආරංචිය ගුරුවරය ගාවට ගිහිල්ලා ගුරුවරය මොහුට අවවාද කරලා ඇයට ලැජ්ජ හිතුුණ ගුරුවරත් මං ගැන දැනගත්ත කියල එදාගින් පස්සේ ඇය ආය කවදාවත් අනාචාරිගී නෑ අපේ බුදුරජාණන් වහසේ මේ කාරණාව අර තරුණ උපාසක මහත්තයට මතක් කලා ඇතිකට දෙන්නගම කතාව සමානයි. බුද්ධ පස්ථානට අු තරුණයගේ කතාවත් දිසාපාමොක් ආචාර්වරයගේ කාලි හිටපුූ අතවැශි පුරුෂයාගේ කතාවත් දෙකම දෙකම සමානයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මුලින් මතක් කලාන පෙර පණ්ඩිතයන්ගේ අවවාද ලබල හික්මිලා නමුත් ඒ භවේ හික්මිච්ච කාරණාව නැවත බවයිෙන් වැහිලහිද ආයත් මතකනය කියලා එනම් මෙ ධර්මයේ අපි අද විතරක් වෙඩ ඇද්ද සංසාරයහන්නේ අනාධිමත් කාලයක් දීර්ග සංසාය අපි කොච්චර බනාහ ඇද්ද අපි කොච්චර ඉගනග නැද්ද අපි මොන්න තරම් වෛද්‍යවරු වෙලායින් ඇැද්ද ඉංගිනේරුවලු වෙලායින් ැද්ද නීතිග්‍යවරු වෙලායින් ඇද්ද නමුත් මැරිලා ඉප්‍රදුනාට පස්සේ පර භවිත් ම වද්‍යවරයෙක් කියල මේ භවිීත් වෛ්‍යවරයෙක් වඩ පුළොහන්ද ආය ආපහු මුල්ල ඉඳල ඉගගෙනය අන්ඩුවඕන වෛද්‍යවරයෙක් වට ආය ආපහු මුල්ල ඉද ඉගගෙන අන්ඩෝඕන ඉංජනේරුවක් වඩ පෙරත් ඉංජනීරුවයෙක් මට අදත් ඒ රස්සාාව මෝනැකිවට හරියන්න හරියන්න නෑ එහෙනම් අපිත් පෙරත් ඕන තරන් බනාහල තියෙනවා ජීවිත හදාගනත් තියෙනවා එඒ එහාට ලොකු පලයක් හොයකු නැතිහින්ද අයත් ඉපදිලා අද බනාහනෝ. මේසැරෙත් බනාහලා ජීවිතය නිවැරදි කරගෙන ආයත් තැනක උපදිනෝ. හැබ එතකුට ආය මුල ඉඳල මුල ඉඳල බණහන්ුවෙනවා. එහෙම බලාගෙන ගියහම් හැමදාම අහලා විතරයි තියෙන්න්නේ. මොකත් ජීවිතයට ලොකුට යෙදිලා යෙදිල නෑ. යොදාගත් තනම් හමහඬ වෙන එකක් නෑ. එන අපිත් හිතන්ඩෝනේ හැමදාම බන හාහිටිය හම විතරක් ඇදද කියනෙක්. දෙන අර තරුණයගෙත් කතාව බවයෙන් වැහිල කීවන්නේ භාගිත නොහස මතක් කරලා දෙනවා. උපාසකතුමනි. එදා දිසාපාම ආචාරිවරයගේ ළඟහිටපු අතවැසිය වෙන කවුරුවත් නෙමෙයි. දිසාපාමක් ආචාරිවරයගෙන් අවවාද ලබාගෙන හික්මුණ වැසියම තමයි ඔබ කියලා එදත් ඔබේ බිරිධන ආචාරිගිය අදත් ඔබේ බිරිඳන්න ආචාරයන්න. එදා දිසාපාමක් ආචාර්වරයගේ කාලෙත් ඔබේ බිරිඳ අද ඔබේ බිනිඳම තමයි එනම් මේ ඇයමයි ඔබ ඔබමයි නමුත් එදා ඔබට අවවාද කළ දිසාපාමක් ආචාර්වරයා වෙන කවරුවත් නෙමයි ලොතුරා බුදුවෙච්ච මයි එන එදත් මං ඔබට අවවාද කළා අදත් මං ඔබට අවවාද කරනු කියල කරුණු දක්වල කරුණු පැහැදිලි කළා මෙ තරුණය යක හොඳයට තේරුම් ගත්ත ගෙදර ගිහිල්ල කවදාවත් ආය බිරි දෙෙක්ක ගැටුම් හදාගත්තේ නෑ නමුත් ටිකදවසක් කාන්තාව බැලුවා ස්වාමයා වෙන දවාගේ සරුවල්වෙඩන්නේ හේතුව ොහොයල බැලවා මං ගැන බුදුරජාණන් වහන්සේ දැනගෙන භාගිතුන් වහසේ මොහුට අවවාද කරලා. ඇයට හුඟක් ලැජ්ජ හිතුනම් මෙදක් බුදුරජාණන් වහන්සේත් මං ගැන දැනගත්තන කියලා. ඇ ආහි කවදාවත් අනාචාරිග නෑ. මේ මේ කාරණාව පැහැදිලි කරලා තමයි අර මුලින් මතක්කරපු ගාතා දෙක දේශනා කළි. මලිත්්‍යයා දුච්චරිතන් මච්චේර දදතෝ මළ කාන්තාවට දුෂ්චරිතය කරදරය මලිත්‍යයා දුච්චරිත මච්චේරං දදතූ මලං දන්දෙන පුද්ගලයට මසුරු බව කරදරය අක්කුසල ධර්මයන් කියනෙව්වා මෙලව පරලොව දෙකේම අපිට කරදරය අස්මිින් ලෝකයේ පරම්හිචකීව පවු කරන්න මෙලවත් පිරිහෙනවා පරලවත් පිරිහෙනවා. මේක තමයි පලවෙනි ගාථ විතේ. අපි එකටිකක් තව සාකච්ඡා කරගත්තු කාන්තාවට දුෂ්චරිතය කරදරය මොනකාන්තාවට ද දුෂ්චරිතය කරදරයක් වෙන්න මුලින්ග සඳහන් කරාන ස්ත්‍රිය සරුවසාධහරණයි කියල එතකොට මොනකාන්තාවරද දුෂ්චරිතය කරදරයක් වෙන්නේ කියන කාරනාව පැහැදිලි කළ පිනතින මෙහම හිතමු යම් කාන්තාවක් විවාහකයි ඇය සමහර වෙලාවට ආයතනයක රැකියාවක් කරනවා එහම ඇත්තං තවත් පිරිසක් එක විෙනෝධ ගමනක් යන වන්දනා ගමනක් යනවා එහමනන් පිරිසක් එකතු වෙලා ගිහිල්ල කරන වෙනත් වැඩකට යනවා නමුත් තමන්ගේ ස්වාමයා ඒක තැනකොත් නෑ. දැන් එහෙම ගියහම ඇගේ රුවලස්සන දැකලා තවත් වෙනත් පුරුෂයක් හෝ දෙන්නෙ ඇය පිළිබඳ විශේෂත්වයක් දක්වන. බැඩිපුර බලනො දැක්ක හම හිනාවෙනෝ ඇය ඉන්න හරිියම ගැවසෙනවා ඒ දිහා බලබලාම මොනවද කතා කරනවා එතකොට තේරෙනවා මේ අය මම ගැන විශේෂත්වයක් දක්වනවා කියලා. ඒ කාන්තාව සංවර වෙලා නැත්තං හික්මිලා නැත්තන් ඔවුන් තමන් පිළිබඳව අවධානය යොමු කරනවාට ඇ කැමතියි තමනුත් ඒකට කැමති බව නොය ගී තුලින් ඇඒයි අඟවනවා ඒ තුළින් අර පිරිස දැනගන්නවා අපි ඇය ගැන කතා කරන එකට ඇගේ යකමැත්තක් නෑ. ඊට පස්ස ඒ අයි ටිකටික සමීප වෙනවා ඇසුරු කරනවා හිතමිත්‍රකම් පවත්වනවා තවතව පහුවෙලාගේ හම ගමම් බිමං ගැනවා. අයතා සම්බන්ධතාවයක් බවට ඒ පත්වෙන තැනකට වෙනම ගිය හම ආයත් තරුණ ඇය පිළිබඳව විශේෂත්යක් දැක්වන ඇ ඔහුටත් ඒ වගේම ප්‍රිය බවධ පෙන්න්නනවා තැනිතකට ස්වාමි පුරුෂය හැර තවත් පරපුරුෂයයින් දෙන්න තුන් දෙන හතර දෙන එහම එහම වැඩි ප්‍රමාණයක් සමහරයට ඉන්න ඇ ඒකට කිසි අක මැත්තක් නැෑ බෙවාහවෙන්න කලින් ප්‍රේමවන්ත ජීවිතවල ස්භාවත් ඒකම තමයි සමහරලාට ප්‍රේමවන්තයෝ හතර පස් දෙනෙක් ඉන්නවා. එනිසා නොෙක් හිරිහැරවලට භාජනය වෙනවා ගුටිකනව මරණෝ තුවාල කරනවා කරදර කරනවා නොයේ ප්‍රශ්න නමුත් ඒගුල්ලු හික්මිලා නෑ ඒකයියේ අර පොදු බව දැන් හොඳට හොඳටම පේනවා. අන්න ඇයට දුසිරිත කරදරයක් නෙමෙයි ඇය දුසිරිතට කැමතියි. නමුත් යම් කාන්තාවක් ඉන්නවා ඇය බොහෝම පතිභක්තිය තියෙන කෙනෙක්. තමන් එක් කෙනෙකුට තීරණය වෙච්ච විවාහා වෙච්ච කෙනෙක් බව දැන් හොඳටම හොඳටම දන්නවා. ඇය තමන්ගගේ ස්වාමියයට දිවිහිමියෙන් ජීවිතය බාර කරලායි තියන්නේ. ස්වාමියයා කෙරෙහිම බැඳිලා හික්මිලයින්න. න්න එහෙම කාන්තාවක ගි පිටිපස්සෙන් තවත් කෙනෙක් යෝජනාවක් ගොුණුකර කර පිටිපස්සෙන් එනවනම් ඇයට ඒක ලොකු කරදරයක්. තමන්ගි ස්වාමයාටම බැඳන්න බිරිඳට අනිත් අය නොසරුප යෝජනා ගේනකොට ඒක ඇයට කරදරයක්. ආංහෙන සඳහන් කලාා මලිත්‍යයා දුෂ්චරිතා. හික්මීමක් තියෙන සංවරයක් තියන සිල්වත් ගුණවත් කාන්තාවට දුසිරිතට යමෙක් ආරාධනා කරන්න පටන්ගත්තු ඒක ඇයට කරදරය. ඒකයි සඳහ කලි මලිත්්‍යයා දුචරිතන් හික්මිච්ච නති කෙනටඒ කරදරයක් නෙමයි ඇය කොහොමත් අනාචාරය යනවා. නමුත් හික්මුණ කෙන අනාචාරයට බයයි. හික්මුණේ නැති හැමෝම අනාචාරයට යොමු වන නිසයි ස්ත්‍රිය සරුව සාධහරණයි කල දේශනා කළි. මච්චේරං දදතුූ මලං දන් දෙන පුද්ගලයාට මසුරු බව කරදරය මකද මේ මසුරු බව කියලකීව ලෝභකම දෙෙන්ඩ ආසයි දෙඩ සූදානං වෙනවා නමුත් ඔක්කොම ලෑස්ති කරගෙන දීම ලංවෙනකොට නොඒ ප්‍රශ්නෑවිල්ලා මගේ දෙන ප්‍රමාණයේ සීම කරනවා නැත්තං දෙන වස්තුව බාල කරනවා කවු දෙහෙම කරන්නේ මසුරු බව බොහෝම උදාහරණ දක්වඩ පුළුහම්මවට මේවිදිී එක උදාහරණයක් පැහැදිලි කළු විපස්සේ භාග්‍යතුන් වහන්සගේ කාලේ එක බ්‍රාහ්මණය කිටිය ඒක සාටක කියලා ඇයි මෙයට ඒක සාටක කියන්නේ බ්‍රාහ්මණයටයි බිරිඳටයි දෙන්නටම තියෙන්නේ එක සලුවයි උඩුකය වහන්ඩ තියන්නේ කසලුවන. දෙන්න එක් කෙනෙක් ගමනක් යනකට එක්කෙනක් ගෙදරෙ ඉන්න. තැන් විපස් භාගිතුන් වහන්සේ ලෝකෙ පහළ වෙලා. අපේ බුදුරජාණන් වහන්සේ වගේ මහජන සුබසිද්ධිහ උදෙසා දවසේ වැඩි කාලයක් කැප කළේ නෑ. අපේ භාගිතුන් වහන්ස සැපිලා තියෙන්නේ කොච්චර කාලයයිද සාමාන්‍ය සඳහන් කරන්න පැයකුත්තිනාඩි විස්සයි කියලා. අනික් කාලේ වැඩි ප්‍රමාණයක් දෙවි විනිසුන්ගේ යහපත සඳහාම කැපකිරුවා. නමුත් විපස්සේ භාගිතුන් වහන්සේ එක ධර්ම දේශනාවක් කරන්නේ හත් අවුරුද්ධකට විතර සැරයහි. දීර්ගාවිෂය. දෙවියෝ තමයි දැනුන් දෙන්නේ අද බණ කියන දවසයි කියල. එදාට ඒ මුළු බාගිතතුන් වහස වැඩ ඉන්න මුළු ප්‍රදේශයම මංගල්්‍ය ස්සරපයක් ගන්න. එතින් දෙදබිය කෝ හ කලා ද බන කියන දවසයි. මේ වෙලා වේක සාටක බුණ බිරිඳගෙන් හුවා දවල් බනාහනවද රෑට බනාහනවද කියලා. ඇයි සඳහන් කලා කාන්තාවක් වෙච්ච මම උදේකාලෙගි හිල්ල හැන්දෑවෙනකං බනාහලා ඉන්න. එනම් මම රෑට යන්නන් කියලා බන කීව. බැමිණිය පිරිසත් එක උදේමගිහිල්ල රෑවෙනකං බනාහල හැන්දෑවේ ගෙදරවා. ඇයගෙදර ආපු ගමන් ඇය උඩුකය වහගෙන හිටපු සලුව බමනාාරග කරේදාගෙන බුණ ගියා. භාගිතුන් වහසගේ දේශනාව දිගටම සිද්ධ වෙන ඒක සාටක බ්‍රහ්මණය බණහනෝ මෙ අහරි ප්‍රසිද් දැයි ඒක සාටක කියලා. ක්‍රථමයාමයේ ඉක්ම ගියා බමුණට භාගිතුන් වහස පිළිබඳවත් ධර්මරත්නය පිළිබඳුවත් පුදු මාආකාර පැහැදීමක් ඇතිවෙලා යිතින්. පස්වනක් ප්‍රීතිය පහළ වුනා කියල කියන. බ්‍රාහ්මණය කල්පනා කලා ලොවතුරා බුදුරජාණන් වහන්සේ. අමාගඟ ගලනොවා වගේ දහම් ගඟ දේශනා කරනවා දහම් ගඟ ගලාගනය නො. මොනවද බම් පූජ කරන්නේ කියලා. බමනට දෙන්න දෙයක් නෑ. බමුණට එක සලුවයිතින්නේ. හිතුන මේකවත් පූජ කරන්න වන. සලුව නම ගත්තා නමල ආරං පූජා කරන්න ලෑස්තියන කොට ඉස්සරහටාව මසුරුකම ඇවිල්ල බමුණට කතා කරනවා මොකත් දුම කරන්න හද ඇයිුම දන්නත් දුඹලට තියෙන එක සලුවක් බව ඕක පූජාක කරම කොහමද බැමිනි ෙදරින් එලියටයන්නේ වෙන කොහෙෙන්ද සලුවක් හොයාගන්නේ තියෙන එකම සලුව දීල හරියනවාද කවුද මේ කියන්නේ මසුරු බව බවන කල්පනා කළ ඇත්ත. මසුරු බව කියන තමන්ගේ හිතම තමයි මේ කියන්නේ. නැති බැරිකම. බවුණනආපවු සලුව කරේදය ගත්තා. පූජාව්‍යතනීවරයි. කව් දෙන බමනට කරදර කලි මසුරු බව දන් දෙට කැමති කෙනට මසුරු බව කරදරය. හැබැයි මසුරු බව දිනන කෙන මේ ලෝකයේ මසුරු බව දිනලා යමෙක් දෙනවද ඔහු ධර්ම දේශනාව දිගටම කෙරෙනවා මධ්‍යම යාමයඉක්ම වුණ. බ්‍රාහ්මණයට ආයෙත් පස් වනක් ප්‍රීතිය පහල වුණා සලුව ගලෝලා ගත්ත පෙර වගේ මේතුව මසුරු බව කතා කරන්න ඉස්සරලා බුදුරජාණන් වහන්සේගේ පයි පාමුල සලුව තිබ්බා සිරිපතුල පාමුලින් සලුවතියලා බමනට ප්‍රීතිය දරාගඩ බැරුව කෑගෙහුවා මොනෝ කියෙ කෑගෙහුවද. මම දිනුවා කියල කෑ ගෙහවා. අත මිටමොලෝලා අනික් අතට පාරක් ගහලා හයියෙන් අත බිමට ගහලගෑගෙ හොම දිනුවා කියලා. බන්ඳුම රටේ බඳුම රජ්ජුරු භාගිතුනු හසගේ ධර්මාශසරයේ පිටිපස්සේ දෙගෙන බනාහනෝ. රජවරු බයයි දිනවා කියනවට. ඇයි බනාහන අතරරි කවුරුුවත් රාත්‍රී රාජ්‍ය පැහැරගත්තත් දන්නේ. රජුරුව පනිිවිඩයක් එඇරිය සේවකයෙක් අතේ මොනවද දිනලති යන්න බලෙන්්ට කියලලා ඒේකෑ ගිහිල් ඇහවා බ්‍රහ්ණයකිව මසුරුකම දිනුව කියල. ඇවිල්ල රජ්ජිරුවන්ට කීවා. රජරුව සඳහන්කලා භාගිතුන් වහසිට පූජා කරන්න හොඳම දේ අපිට වඩා බමුණ හොඳට දන්නවා. දැ බමුණ සලුව පූජ කරලයි මේ සලු දෙක ගෙනහිල්ල බමුණට දීල එට කියලා. සලු දෙක ගෙනෙහිල් අර පුරුෂය දුන්න. බමුණ කල්පනා කළා ඒක සාටක කියල බ්‍රහ්මණය ෝඹ. කවුරුදු ගානක් මේ රටේ ප්‍රසිද්ධයි. මෙ නගරේ මේ රාජ්‍යයේ ප්‍රසිද්ධයි ඒක සාටක කියලා. නමුත් කවරුවත් ඔඹට තව සලුවක් ගෙනදීප කෙනෙක් නෑ. නමුත් අද භාගිතුන් වහස්සේගේ ගුණයට මගේ එක සලුවත් පූජා කරලා ප්‍රීතිය ප්‍රකාශ කරහම බුදුගුණයට පැහැදිලා මට දැන් සලු දෙක් කම්බෙලා තියෙන.ඉතොට මට කහොමද දැන් සලු මට සලු හම්බුණේ බුදු ගුණේ නිසා මිසා මගේ ගුණකට නෙමෙස්. එහනම් මේ සලු දෙක ම අයිති භාගිතුන් වහන්සිරයි කියල දෙකම පූජ කළා. මසුරු බෞ්ක කොහොමුවත් දෙැන් ඉඩ දෙන්නේ. අරපුරුෂය ගිහිලකිව බුණන දෙකම පූජ කළලා හතරක් කිෙව්වා හතරම පූජ කළ, අටක්කිව්වා අටම පූජය කලා දාසයක් කිවා දාසේම පූජය කළා තිස් දෙකක්කිව රජ්ජුරු. බමුණ කල්පනා කලා මේ තතිස් දෙක පූජ කළො රජරුව හට හතරක් එෙයි. එහෙම වනොත් ලැබෙන්ඩ ලැබෙන්ඩමන් දෙනව කියලා හිතයි එහින්ද මේක නවත් අණ්ඩුවනේ භාගිතුන් වහන්සේට සලුත් තිහක් පූජ කළා බමුණ සලුත්් දෙකක් තියගත්ත අරපුරුෂය ගිහිල්ල කිව්වා තිහක් පූජා කරල දෙකක් තියාගත්ත කියල රජුරු ආයවිනෑ නමුත් අත්හැරල දෙෙන්ඩ දෙන්ඩ ලැබෙන හැටි එක ලෝක න්‍යාය ධර්මතාවයක් ලෝක දෙෙන්ඩ දෙන්ඩ ලැබෙනවා පියෝක අහලා තියෙන ඕන තරන් හැබැයි ලබන්ඩ හිතාගෙන දුන්නොත් ලැබෙන්නේ. එතකොට දෙන්නේ අත්තරලනෙමේ අල්ලගෙන මයි දෙන්නේ. දෙෙන්ඩ දෙන්ඩ ලැබෙනවනන් දෙමු කියලා දෙනව ලබන්්ඩ එහෙම ලැබෙන්නේ. අත්හැරලම දෙන්්ඩෝනේ. බලාපොරොත්තු නැතුවම දෙන්්ඩ ඕන. අන්න එහෙම දුන්න හම තමයි ආපහු ලැබෙ. මේක වෙනම ධර්මය බොහොම ගැඹුරින් පැහැදිලි කරන තැනක් මේ. ති ඒවාගේ දෙන්ඩ ලෑස්ති වෙන කෙනාට මසුරුකම කරදරය. අන්ගේ නිසා මසුරු මල දිනණ්ඩුවනේ. පාප ධර්මයන් කොහොමත් එලව මෙලවත් දෙකම පරිහානියට පත් කරනවා. අකුසලේසව භාවේ එහෙමනි මෙලවත් පිරිහෙනවා පරලවත් පිරිහෙන. මෙලවත් බොහෝ දෙනාගේ චෝදනාවට ලක්ෙනවා. රජරුව තරයට කරදර කරන. කාල රජරුව වැදි කරපු පුදුම දඩුවන් දීල තියන්නේ සමහරාගාත කපන සමහරයිගත් දෙකම කපනවා ආය වැරදි කරන්න ඇැතිකොට. සමාහරකයන්ගේ ඒතකු ඒ එකක් කකුලුකුයි කපනු සමහරකයන්ගේ මූනේ තියන නහයි විතරක් කපලායින් කරනවා. දිී සමාජයට යඩ බෑනි මූනෙ නහය නෑ දකින්න දකින හැමෝෝ දන්නවා හොරෙක් මේ රජරූ දඩුවන් කර ති යන්න යන්න තැන ඒමිනිහ දිහ කට්ටිය බලනො හැමෝම කියනව හොරෙක්ෙන්දයි මංකොල්ලකාරයෙක්ෙන්දයි ඉතින් එතිකොට ලොකු අපගීර්තියක් නෙ එක්කො කන කපලා එහෙම දඩුවන් දුන්න ඒමනන් කසෙන් තලනෝ තවත් දරුණුයි අඩුවක් අරගෙන කටයරල කටපියන්න බැරිවෙන්ඩ ආධාරකයක් තියෙනවා ඇතුළි. අපි කට හයිෙන් ඇරලා ඇත්ැදලග ගල් කටෙක්වත් තිබ ආය වහන්ඩ හම්බෙන්නේ. ආං ඒවාගේ අඩුවෙන් හොදයට කටහැරලා වහන්ඩ බැරිෙන්න්නඩ ඇතුලින් ආධාරකයක් තියලා පහනක් පත්තු කරලා කට ඇතිලි තියෙන. මෙදීල තියෙන දඩුව සමහර වෙලාවට ඔලු වේ හමගලෝල ඔලු කටුවේ මස් උඩට ගෙනලදානවා බොරලු බොරොලු දාලා බොරලුවලින් අතුලනොවා මස් ගැල වෙලා ඔුටුව පැදිලා ඔළු කැටිය හක්ගෙඩියක්වාගේ සුදු පාට වනකං අඇතුන්දවා. අපි දන්නඕනේ අපි මේ නලලහරහ උඩින් තියෙන ඔලු කටුව ගලවන්න පුළුවහන් කියල සැත්කම් කරන්නේ මයි කරනවා. රජජරුවත් ඒ ඔලු කටුව ගලෝලා ඇතුළට ලුණුදනවා ලුණුදාලා ආපව් කටුව වහන මේ දඩුව එනං මෙලොව පිරිහෙනවා මිනිස්සු බනිනවා චෝදනාවට ලක්වෙනවා දරුවන්ටත් බනිනව පරලව ගිහිල්ල සතරපායේපදිලා කියල්ල නිමක් නැති අනන්ත දුක්කිදිනවා. මලාවේ පාපකා දම්මා අස්මිං ලෝකයේ පරම්හිච. දෙවනි ගාථාව දේශනා කළා තතෝ මලා මලතරං අවි්‍යා පරමම් මල. දැ අපි මෙතන මලයන් ටිකක් කතා කලා ස්ත්‍රීයට දුෂ්චරිතය මලයක් දන්දෙනකෙනට මසු බවමලයක්. මේ ලෝකයේ අකුසලේ හැමෝටම ම මෙලොව පරලෝ දෙකටම අකුසලේ මලයක් ඒ හැම මලේකටම වඩා තතෝ මලා මලතරන් අවිද්‍යා පරමන් මලා ඊට වඩා පරම මලයක් තියෙනවා අඒක මොකක්ද අවිද්‍යාව මොකේටද මේ අවිද්‍යාව කියල කියන්නේ කෙටියෙන් කීවත් අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා චතුරාර සත්‍ය ධර්මය පිළිබඳව තියෙන අවබෝ ඒකට කියන අවිද්‍යාව කියර මනවද රි සතති දුක්ක සමුදයි නිරෝධ මාර්ගය එදට මොකක්ද මේ සමුදය කියල කියන්නේ සමුදයේ සත්‍යය කියල කියන්නේ තන්හාාවට සමුදය කියලකන්නේ තන්හාාවට තැන් අපම් පලවෙනි ගාතාව මුලට කාන්තාව තමන්ගේ ස්වාමයා අත්හැරල බෙනත් ස්වාමිියෝ හොයාගෙන යනවා පරපුරුෂයෝ හොයාගෙන යනවා ඇය පරපුරුෂෝ සොයාගෙන යන නිසා මොහුට තියන්නේ මකක් ද දැඩි දුකක් බිරිඳ අයාල යන්න නිසා ස්වාමියයට තියන්නේෙ දුකක් ඕක එදා ඒපුරුෂයට විතරද තියෙන්නේ අප ඔයි තත්වට මූුණ පැවත් අපිට දුකක් නැද්ද අපිට දුකක් තියෙනවා. ඒත් දුක නිසා අපි මොකද කරන්නේ එක දරාගඩ බැරිවනහම එක්කො ගෙදරේනකං ඉඳල බිරිඳට හොඳටම ගහන්න. සමහරය කපල කොටල මරලදානවා. එහෙම නැත්තං ඇයත් එක්ක සම්බන්ධගම් පවත්වන අන්න පුරුෂයෝ හොයාගෙන ගිහිල්ලා ඔවුන් එක්ක ගහ මරාගන්නවා එක්කො තමන් මැරෙනවා ඔුමරන මොකක් නිසාදී තන්හාවහින්ද ප්‍රිය විප්පයෝග දුකහින්ද කියල කියඩත් පුළුවන් බිරිඳට තන්හාාවක් තියෙනවා අ්‍ය පුරුෂිෝ ගැන ඒහින්ද ඇය ඉඩ ලද හැම මොහොතේම ඔවුන් හොයා ගෙනයනවා ස්වාමයාට තන්හාාවක් තියනවා බිරිඳ ගන ස්වාමියයට බිරිඳ ගැනතන්හාවක්තිය නෝ බිරිඳට අන්න පුරුෂව ගැනතන් හාාවක් තියනවා එතකොට දෙැ දෙන්නටම තියෙනෙ තන්හාාව. බිරිඳට ඔහු හඟා කැමති නිසා ඔහුට බිරිඳ ගොඩා ප්‍රියයි න මම ගොඩා ප්‍රිය කරන ඇය මට ප්‍රිය නොකර වෙනය හොයාගෙන යනකොට මොහුට තියනෙ ප්‍රිය විප්පයෝගදුකනීග වවීම දුක මහුටක් තියන්නේ අඥාන පුරුෂයා ආන් ඒ හේතුවීම් පව් කරනවා ගහනවමරණවා අපනවා කොටනවා ප්‍රඥාවන්තය මොකද කරන්නේ. ප්‍රඥ්ඥාවන්තය කල්පනා කරනවා මේක සංසාරය හැටි මෙය පෙරත් මෙහෙම වෙඩ ඇති මෙය අදත් මට දෙන්න දුකක් මේ සංසාරෙන් මිදන්ඩමයෝනි මේක නොමිදුනොත් මට අයත් භවයක හම්බෙන්නේ මේ වාගෙම දුකා. මකද රාග ගින්න කියන එක අපි මේ වශනයෙන් කතා කරනවාගේ පහසුව එකක් නෙමි. ඒ අවස්ථාවට මූණ දීපු අය තමයි දන්නේ ඒ කොයි වගේ ගින්නක්ද කියලා. සමහරු තමන්ගී ජීවිතය විනාස කරගන්න. කැමැති පුරුෂයා කාන්තාව නැතිවෙන නිසා සමහරු බෙල්ලෙ වෙලදා ගන්න. සමහරු ගංකට මුහොඳට පයිනවා. සමහරු වහ කනවා. සමහරු ය කෝච්චීත බස්සකට පනිිනවා. මේලෝකෙ මිනිස්සු වැඩියෙන් ආදරේතියන්නේ තමන්ගේ ජීවිතයට නං රාගගින්න නිසා ඒ ජීවිතත් නිනාසකරගන්න එලබෙනවා කියල කියන්නේ එක සුළු පටු ගින්නක් වෙඩ බෑනි. ප්‍රඥාවන්තයා ඕක හඳුනගන ඇය අකුසල් රැස් කරනවා අයාලෙගිහිෙල්ලා. මම හවසට ය එනකං බලාගිනිිදල ඇයත් එක් රණ්ඩුවෙලා මක් කකුසල් ෙස් කරනවා. ඇය අකුසල් ඩැෙස් කරනකොට මමත් පහව් කරණ්ඩෝනෙද. ආං ඒක තේරුන් අරගෙන ප්‍රඥ්ඥාවන්තයා සසරට කලකිරනවා. සසරින් එතර හැන්ඩු උත්්‍රහ කරනවා නමුත් දුස්පරාග්ඥයා ඇගේ වැරැද්ද හේතු කරගෙන තමන් සතර පාහිටයන්ට පාරහදාගන්නවා. එමනං ඇය පිළිබඳව තන්හාවක් මට තියෙන හින්ද තමයි මට දුක ඇති වෙලා තියන්නේ එන සමුදයේ සතතිය ඇයට මම ගොඩක් කැමති නමුත් ඇය මම ඉක්මෝල යනකොට මට දුකයි ඒහින්දා දුක්ක සතතිය තන්හාව නිසාමකක් ඇැති වෙලා තියන්නේ දුක ප්‍රඥාවන්තයා මේක මනාව දැනගෙන ඇය නිසා පව්කරණ එක පසෙක තියලා තමන් සසරින් විදෙන්ට ගුණපුරනවා හ මාර්ග්‍ර ප්‍රඥාව ක්‍රම ක්‍රමය ආසන්න වෙන කෙනෙක් බවට පත්ව වෙනවා. සමුදේ තන්හායි තන්හාව නිසයි දුකඉපදුනේ එක තේරුම්ගත්ත කෙනා තන්හාවිං බිදෙන්ඩ වීරය වඩනවා මනාව වීරය කරලා මාර්ග ප්‍රඥාවෙන් තන්හාවශය කරලා නිරෝධ සතතියෙන් ඔහු සැනසෙනවා. මේක තමයි මේ කාරණාව තුළ සතති කිටියීමම පැහැදිලි කරන්න පුළුවන් ක්‍රමේ එමන ලොතුරා බුදුරජාණන් වහන්සේ මේ කාරණ අපිට මනාව පැහැදිලි කළ තතුෝ මලා මල තරං අවි්‍යා පරමං මලං අවිද්‍යාව පරම මලේ නමුත් පෙන්නතිනි දැන් අර පුරුෂය දෙසාපාම ආචාරිවරයගෙන් අවුවාද ලබල හික්මුණ මැරුුණට පසේ ආය එහෙම මොකෝවත් කරණාවක් දන්නේෙ නෑ. අය තැනක ඉපදිලා ඇයට මාදරී කරලා ඇයම විිවාහ කරගෙන ඇය නිසාම කරදරයට පත්වෙලා. පෙරත් මය නිසා මම කරදරයට පත්වනා කියලා මෙදා දැනගෙන හිටියන ඇයවාහ කරගන්න ෝද දැනගෙන හිටියන ඒ වැඩි වෙන්නේ නෑ. භාගිතුන් වහස දේශනා කළා මොකදමි මේ තෘෂ්ණාව හරියට මනැති කරලානෑ. ආ ඒනි සාදේශනා කළා මනාව මදුර කරන්නඩුවන කියලා. අපි සමහර වෙලාට කියනවා අධ්‍යාන ලබල කියලා අභිග්ඥාලාබී කිය ඇපි කියන්නේ අහසින් යනවා කියලා. ඒ අහසින් යන්නෙකු මොනව කර ගත්ත හමද නීවරණ ධර්ම යටපත් කරහම නීර යටපත්ල නීවරණ නැති කරලද නෑ අපි නීවරණ යටපත් කරලා නෑ නීවරණ යටපත් කරපු කෙනා දි්‍යහානභිග්ඥා ලබනවා. අහසිනුත් යනවා. බිත්ති අතරනුත් යනවා. මහපොලෝ යටිනුත් යනවා. නොවහින වැහිවස්ස වලෝ. වහින වැහි පායෝනෝ මේ වගේ මහ ලොකු ශක්තිෙන් තියෙන ඉන්න. දිහානභිග්ඥා. එතකොට අහසි යන වෙලාවේ හදිසේම නීවරණයක් මතු වෙනවා යට කරල තියෙන ඔක්කොම මතු විච්ච ගමම් මොමොකද වෙන්නේ. අර අභිග්ඥාවනැතුයනවා බිඳන්නවා. එක සාමනයට ස්වාමීන් වහසේ නව බුදදුම අභිඥ්ඥාවක් තිබේ. එට දේග කරුණු හට ලස්සට පැහැදිලි කරලා තියෙන. නම් තුන් වහන්සේ අහසින් යන්නේ අහසින් යනකොට කැලෑේ කාන්තාවක් ගීතයක් කියනවා. ඒක ඇහු අහසින් යනකොට බැලුව තරුණිය රාගසිතක් ඇතිබුණ. යටකරලති විච්ච නිවරණයට මොකද වනේ උඩාව. රාගය උපදිනවත් එක්කම උන්වහසසි බිම ඇටුණ. එතනිින්ම දිහානය ඉවරයි. නමු ර එක පාහරම ගලක් වැටෙනගේ වැට නෑ කලක්. ගුණපුරල්ල නිසා. සඳහන් කරන්නේ පුළුම් පොදක් පාවෙලා 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 ගිහිල්ල බිමට සේන්දී නො වගේ. හිමීට හිමීට පාවෙලා ඇවිල්ල වැවකෙරවල වැටුන කියල. දෙමයි කාරණාව සඳහන්කරනු අනුරාධපුරි මහ සෑළඟ ගුරුවරඇත්ත එක වඳන්න ගිහිල්ල. ස්වාමීනී මල්ලෝ නැද කියලහූ හම. මල් තිබබුත් පූජ කරන ආසාමනේරකය හම හිමාල්ලෙට ගෙනෙහිල්ලා. ල් ෙලාගෙනනැවිල්ල දන්න පෙරහංටිට දාලා. සාමනේ මල් ටිකයිනෙකිව පෙරහංකඩිය නිතියනෙම ස්වාමීනි බුදුගුණ මෙන හිකර කර පජි කරැඩිකවා. මහසඇයේ පේසාවල්ලු තුනම මල්වලින් වැැහවා මුළු සලපතල මළුවම මල්වලින් ඇහවා තාමත් පෙරහංකඩේ මල්තියනවා. ප්‍රහතන් වහස කියනවා සාමනේරය මල් ලවර වෙන්න ඇන කියලා. ස්වාමීනිි පෙරහකඩේ අනිපැත් අහරවාඩිකවා පෙරහංකඩ අනිපැත්හරවලා මල්ටික දොතට ගත්හ අයිමල්්‍ය. දැන් රහතන් වහන්සට චෛත්‍ය ප්‍රදක්ෂිනා කරන්න හෙටියක් නෑ. ඒහින්ද එලියට බැහැලා වැලි මළුව වටට ප්‍රදක්ෂනා කළ. ප්‍රදක්ෂිනා කරලා යන ගමන් කල්පනා කළ මේ සාමනේරයගේ ඉර්ධීිය කොච්චරම් ප්‍රබලද. මේක රැක ගණ්ඩ පුළු හන්ද මේ නමට කියලා බැලුව. රැකගණඩ බෑ. ආං ඒක තහවුරු කරවඩ සඳහන් කළා සාමනේරය බට අනාගතයේ එක ඇහැ අන්ද වෙච්ච කාන්තාවගෙන් උපස්ථාන ලබන්න සිද්ධ වෙනවා කියලා. ගණන්ගත්තනෑ මේක හිතල ඒ රාග නැති කර ගැනී කෙළයි කරනු කීවි නමුත් උන්වහසේ තමා අහසින් යනකට අට පොකුණ වැටුුණි ඒ කාන්තාවට ලෝබ වුණ ඇත් එක්ක ගිහිල්ල සාමාන්‍යවිදියට ජීවත් වනාා එක දවසක් නූල් කටිනහ දැ ජීවත් ෙන්න්න ක්‍රමයක් නැතු. තමන්ගේ බිරිද කෑමරන් එනකම් බලාගනීටිය වෙලා යවා. ආවට පස්සෙ බැන්න කොච්චර වෙලාම බඩිගින් නැති කියලා. ඇය කියනවා අනිෙක් ගෙවල් ෝන කණ්ඩ බොන්ඩ දේවල් ඕන තරන් තියෙනවා. අනික්ගෙවල්ල ඉ බිරිදැවරුන්ටඋපස්ථාන කරඩ අඇත්තිවා. මට එහෙම කවරුවත්න මංව ොයා සපයගෙන තනිය මුයාග නට ඕන කනවන කනයකයි නැත්ත නිකයි එකකයි කියල කෑමික ලකර දෙ. කේන්ති ගියා. ූල්ලොතෝත හිතපු පොල්ලික් දාගහවා ඒක ගිහිල්ල ඇහේ වෙදන්න ඇගේ ඇ අන්දවුණා ආංෙ වෙලා විසිහිාව එදා මහසැෑ වැඳල එන ගවන් රහතන් වහස මට කපු කටාව එදා කරුණ හරියට තේරුම් ගත් තනන් මෙදා මෙවන්දුකක් දුකත් නෑ භාගිතුන් වහසි දේශනා කළා නීවරණ යටපත් කරලා හිටපු නිසා ආපහු ආපහු ගොදුරුවේනවා මෙන්න මේ අවිද්‍යාව ජන්තන් යටපත් කරලා හරියන්නේ. නාදිවාසේති ඉවසන්ඩෙපා පජහති හිතේයින්ට ඉඩ දෙෙන්ඩෙපා නාදිවාසේති පජහති විනෝදේතිී දුරිම්ම දුරු කරලදාට. අවිද්‍යාවකයන එක දුරිම්ම දුරු කරණඩිට එඩි දෙදඩෙපා කොයි වගේද පිනති අපි කිය බොහොම ලස්සන වැලි වගේ ඇත්තිේනවා. හරිම ලස්සනයි පිති අතේ යා ගන ොහෝම හොඳයි නේද කිය කියන්නවා. හදිශ්‍යය මොයි වැනිටික කවුරු හරිටදානවා. තැ කට ඇතුල තියාගෙනත් බොහම ශෝක්නයදක කියඉන්න අද වැිටික නෑ එහම් වහාම විසි කරලා වතුර අරගෙන හෝදලා කටපිරිසිදු කරවා. එනං වැලිටික දුරම්ම දුරකරනවාන තියාගන්නම නෑනේල කටි ආං ඒවාගේ මේ අවිද්‍යාවත් දුරිින්ම දුරකරන්ඩ ඟ තියාගන්නවත්තපා කියලන්නේ. නාදිවාසී. එ නාදිවාසීති කියලකන්නේ නාදිවාසති පජහති විනෝදේති භ්‍යන්තිකරෝති දුරු කරලදාන්ට නැති කරලදාන්ට නත මරලදාන්ට ප එහෙම කළ ආයා යඋපදිඩ පුළුවහන් සහර සරපයන්ට එහම ගහල වැැත්තක දැම්ම හම ටික වෙලාගින් යනවයි ගුල්ඩු කරදරයක් නිසා සමහර ගහක් කපලදාහම මාසයකක් විතරග හම ආයිලියදලා වෙනම් භ්‍යන්තීකරූති අනභහවංගමීති නැත්තටම නැති කරලදාඩ ඒතන් මලන් පහන්තුවාන කියලි වචනයක්කිවා හන්තුවා කියනෙ මරණවට පහන්තුවා කියලකෙන්නේ විශේෂයෙන් මරන්ඩ ගහක් නං කපලතියෙන්පා මුලින්ම ගලවන්ට එහම වෝචනයක් හන්තුවා කියන විශේෂ කරව පහන්තුවා කියලා. ඒතන් මලන් පහන්තුවාන මේ අවිද්‍යාව නමති මලය නැත්තටම නැති කල්ලා දුරිම්ම දුරු කරලා උදුරලා මයින් කරලම දාන්ඩ ඕක තියන තාකල් මේ සංසාරය උපදිනවා කියනෙක නවත්තන්ඩ නවත්තැඩබෑ කියන කාරණවරපුත් ගැලයටට දේශනා කරහම මැනවන් කරුණු කාරණ අහ අවබෝධ කරගත්ත. මනාව කරනු තේරුම් අරගෙන අවබෝධ කරගත්ත ඔහු සංසාරග තරයන්න්නට පාරහදාගත්. විශාල පිරිසක් එතනද ධර්මාවවබෝධය ලෙබ්බවා. එමනං ධර්මදේශනාවට තියෙන කාලයයක්ත් නිමා වෙලා තියෙනවා. අපි දුෂ්චරිතය පිළිබඳව සඳහන් කළ කාන්තාවට දුසිරිත මලය දන්දන කෙනාට ලෝභකම මලය අකුසල ධර්මයයක් එලෝ මෙලෝ දෙකම පරිහානයට පත් කරනවා මේ සියල්ලට මෙහේතුවේ අාවිද්‍යාව ඒ හැම මලයකටම වඩා මලය සංසාරිමක් යදගෙනයනවා. ආන් ඒ අවිද්‍යාව නැති කරන්න කිව කොහොමද නාදිවාසේති පජහති විනෝදේති භ්‍යන්තීකරෝති අන භවන්ගමීති. නාදිවාසේති කියලකිවේව සන්ඩිපා පජාතිකී වෙළඟ ඉන්ඩඩ දෙෙන්ඩෙපා. විනෝදේති කියලකිවේ දුරින්ම දුර කරන්න භ්‍යන්තී කරෝති කියලගන්නේ නැත්තට නැති කරන්න අන භවන්ගමීති කියන්නේ ගලවලා උදුරලා අයිම්ම කරලා අයිම කරලදාට එහෙම කරපු කෙනට කියන්නේ රහතන් වහස කියලා. අපිටත් ලබුණන උතු මනුස ජීවිතයෙන් ශ්‍රේෂ්ඨ බුද්ධහන්තරයෙන් එවන් උතුම් පදවියක් ස්පර්ශ කරන්ඩ මේ නිර්මල ධර්මරත්නයෙන් පිහිට සරණ ආරක්ෂාව ලබන්්ඩ ප්‍රඥ්ඥාව නිරන්තරයෙන් අපිතුළ පහළවේවා භාගිතුන් වහන්සේගේ ආශිර්වාදයයි කරුණාවයි අඩු නැතුව ලැබේවා කියල ප්‍රාර්ථනක. පින්නතින අද ධර්මදේශනාවවිදායකත්තේ මෙහි පැමිණි සීරු දෙනාගේ ම දායයිකත්්‍යයෙන් මෙම ධර්ම දශාව සිදු කරන බව සහිපත් කරනවා. උතු අරමුණු කීපයක් තිීනවාදායක පින්නතුන්ගේ පරලෝ සැපත් Pෝ සිරියාවතීමෑණියන්ටත් පරලෝ සැපත් නීල් රංජිත් පරේරාපියානන්ට පැමිනිසිට නැසියලු දෙනාගේෙම නමින්මිය පරලෝග සියලු ම ඥාතීන්ට පින් අනුමෝදං කිරීමත්. සංසාරගත සියලුම ඥාතීන්ට පින් පැමිණවීමත් සියලු සමය දෘෂ්ටික දෙවි දේවතවුන් වහන්සේලාට පින් අනුමෝදන් කිරීමත්. මේ පිනතින්ගේ උතුම් ලාපරෘත්තු අතර ලින්ම සිහිපත් කරනවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයණන් වහන්සේ ඇතුළූ ගෞරවනීය මහා සංගරත්නයටත් ලංකාවාසීලෝකවාසී සියලු දෙනාටමත් සද්ධර්මාාව බෝධය ලබාගැනීම පිණිසා. අපි රැස්කරගත් මේ උතුම් කුසල ධැරමයන් සියලු දෙනාටම හේතුවාසනාවේ වා කියල ප්‍රාර්ථනා කරනවා. සැදහැවත් දායක පිරිස විසින්. ින් අනුෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිරුවාද කළ සියලු දෙනාටම රත්නත්ත්‍රයේ ආශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවේ ්චිර ජීවනය උදාාවේවා ඉතාම ඉක්මං භවයක. ඉතාමත්ම කෙට්ටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයවබෝධ කරගණඩෙ මේ පුුණ්‍ය ධර්මයන් සියලු දෙනාටම හේතු වාසනාවේවා කියල ප්‍රාර්ථන කර. ආකාසට්හාාචබුම්මට්හා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක්කන්තුලෝක සාාසනං දේවෝ වස්සතුකාලී නේ සස්්‍යිය සම්පත්තිහෝතුචෙ පීතෝ භවතුළෝකෝච රාජා භවතු දම්මිකු.